අපි දන්නවා මේ වෙනකොට අපේ ගුරුසා විද්‍යාල්පතිවරණගේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ 29 වෙනි දිනටත් ඇවිල්ලා තියෙන්නේ. දැන් පැහැදිලිව මාසයකට ආසන්න කාලයක් ඇවිල්ලා තියෙන තවමත් මේ සම්බන්ධයෙන් විසඳුමක් නැහැ. අද අපි දැක්කා GLP රි සමතිවර අයියේ ප්‍රකාශ කළා. විශේෂයෙන්ම විභාග ප්‍රතිඵල නිකුත් කරන්න බැරි කාරණා මොකද්ද? සෞන්දර්ය ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල කටයුතු සිදු නොවන නිසා විභාග ඕ ලෙවල් ප්‍රතිඵල නිකුත් කරන්න බෑ කියන කාරණාව. එහෙමනම් GLP රි සමතිවරට තියෙන්නේ වහාම මේ විසඳීම සඳහා වන ක්‍රියාමාර්ගයක් ගැනීම මිසක් මේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා සමුන්දරේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නතර වෙලා තියෙනවා. ඒක නිසා විභාග කෙරේ විභාග ප්‍රතිඵල නිකුත් කරන්න බෑ කියන එක නෙවෙයි. ඉතින් මේක වෘත්තීය ක්‍රියාමාර්ගයට තමයි අපි අරන් තියෙනවා. අපි GLP රි සමතිවරට ඉල්ලා හිටනවා මේක විසඳන්න යම් කිසි බලපෑමක් කරන්න කියන කාරණාව. අපි දන්නවා දැන් ඒ වගේම අපිට දැන් මේ වෙනකොට අපි සෞන්දර්ය ප්‍රායෝගික ක්‍රියාකාරකම් විතරනේ උසස් පෙළ හයදුම්පත් ඉදිරිපත් නොකිරීම, ඒ වගේම අපි උසස් පෙළ විභාගය සඳහා උත්තරපත්‍ර හැකීම් සඳහා හයදුම්පත් ඉදිරිපත් නොකිරීම, විභාග රාජකාරිය සඳහා හයදුම්පත් ඉදිරිපත් නොකිරීම, ඒ වගේම අපි දන්නවා මේ මොඩියුල ඔන්ලයින් කරන මොඩියුල් වලට අපි සම්බන්ධ නොවීම, ශිෂ්‍යත් විභාගය හයදුම්පත් ඉදිරිපත් නොකිරීම, මේ වගේ අධ්‍යාපන පද්ධතියේ සියලුම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩි ස්ථාවරක අපි ඉන්නේ. මොකද අපිට අවශ්‍යයි මේ ප්‍රශ්නේ විසඳුමක් ලබාගෙන. අපිට කිසිලෙසකින් දෙමෝපියන් එක්කවත් ළමයි එක්කවත් ප්‍රශ්නයක් නෙවෙයි. මේක පැහැදිලිවම ආණ්ඩුව මේ ප්‍රශ්නේ විසඳීමට කටයුතු කළ යුතුයි. ඒකයි අපි කියන්නේ. ඒක නිසා ආණ්ඩුව මේ ප්‍රශ්නේ විසඳන්න කටයුතු අපි දන්නවා. දැන් මේ වෙනකොට දැන් හතරවෙනි කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න ගිහිල්ලා තියෙනවා. දැන් මුලින්ම අපි දන්නවා පළවෙනි කැබිනට් රැස්වීම, ඒ කියන්නේ 22 වෙනිදා 7යි 22 කැබිනට් පත්‍රිකාව නිකුත් කරපු කලවෙනි කැබිනට් රැස්වීම 26 වෙනිදා පැවති කැබිනට් රැස්වීමේදී පළවෙනි තීරණය තමයි ඇමති අනු කමිටුවක් පත් කිරීම. ඒක ඇමති අනු කමිටුවක් පත් කරලා තිබ්බේ නැහැ. පත් නොකර තමයි පැහැදිලිවම මේ පත් නොකර ඔවුන් කරේ මොකද්ද? ඇමති අනු කමිටුවක් පත් කරයි කියලා කියප එක. ඊළඟ අපි අග්‍රාමාත්‍යලත් එක්ක සාකච්ඡාවක් කරාම ඊළඟ කැබිනට් මණ්ඩලය මේකට සිතුමත් වෙනවා කියලා ආයවැය මේක ලබා දෙනවා කියලා තමයි කැබිනට් තීරණය ගත්තේ. ඊළඟට අපි දන්නවා දැන් ආයවැයෙන් මේක ලබා දෙනවට අපි විරෝධය බල කරලා පස්සේ දැන් අපි දන්න විදිහට නිල වශයෙන් අපිට දැනුම් දීමක් වෙලා නැහැ. අපි දන්න විදිහට ප්‍රකාශ වෙන කරුණු අනුව කැබිනට් නිල ප්‍රකාශක තමයි මේවා කියලා නැහැ. එකක් තමයි ඇමතිවරුන්ගේ අනු කමිටුවක් පත් කරලා තියෙනවා. ඩලස්සලා පෙරම විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග වගේ ඇමතිවරුන්ගේ කමිටුවක් පත් කරලා තියෙනවා. ලබන සැරේ කැබිනට් එකට මේ ක්ලස්ටර් යොමු කරන්න. ඉතින් දැන් මේ වගේ හතරවෙනි කැබිනට් මණ්ඩලයටත් දැන් මේ ප්‍රශ්නේ මේ අනුව යනවා. ඒක නිසා අපි කියන්නේ වහාම මේකට විසඳුමක් ලබා ගන්න ඕනේ. අපි දැඩිව ඉන්නේ විසඳුම ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නේ. මොකද අපේ පැත්තෙන් අපි සියලු කරුණු ඉදිරිපත් කළා දින අපි දන්නා සුබෝධනී කමිටු වාර්තාව තියෙනවා. ගුරුසා විද්‍යාල්පති සේවාවෙන් සංගුණ සේවාවට පත් කිරීමේ යෝජනාව තියෙනවා. ඒවට අදාළ කැබිනට් පත්‍රිකා තියෙනවා. ඒව ක්‍රියාත්මක කිරීම තමයි වෙන්න ඕනේ. දැන් ඒව පැත්තකින් තියලා විවිධ විදිහට කැබිනට් මණ්ඩලේ විවිධ සාකච්ඡා කර කර කල් යාම හැර වෙන දෙයක් වෙලා නැහැ. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා මේ කල් නොයවා. මේක ලබන සතිය නම් වෙන්නේ ලබන සතිය වෙනකොට මේක විසඳන්න ඕනේ. හැබැයි අපි එකක් කියනවා අපේ අරගලය මේක ජයග්‍රහණය කිරීමෙන් තොරව අපි නවත්තන්නේ නැහැ. අපි සියලු ක්‍රියාමාර්ග එකක්වත් අපි නතර කරන්නේ නැහැ. අපේ ක්‍රියාමාර්ග අනිවාර්යෙන් යනවා. අපි ඔන්ලයින් ක්‍රියාත්මක වීම නතර කරලා තියෙනවා. ඒ වගේම අනිකු සියලු දේවල් අපි නතර කරලා තියෙනවා. ප්‍රශ්නෙට විසඳුමක් ලබා ගන්න තුරු අපි අනිවාර්යයෙන්ම දැඩිව අපේ ක්‍රියාමාර්ග වලින් ඒක නිසා දැන් කැබිනට් මණ්ඩල හතරක් ගිහලා තියෙනවා. මේ වෙනකොට හතරේ කැබිනට් මණ්ඩලයේ තමයි මේක විසඳන්න යන්නේ. ඒක නිසා අපිට ප්‍රශ්නයක් නැහැ මොන තීරණයක් ගත්තත්. අපි යනවා දැන් ජනාධිපති ලේකම්වරයා කිව්වා එතුමත් කමිටුවක් පත් කරනවා කියලා. මොකක්ද ඒ කමිටුව? මාම එළිදරව් කරන්න ඕනේ ඒවා. මොකක්ද ඒ කමිටුව? ඒ කමිටුවයි ඇමති අනු කමිටුවයි දෙකක්ද? දැන් මේවා එළිදරව් කරන්න ඕනේ. ඒක නිසා මේ ප්‍රශ්න දිග ඇදගෙන යන්න නෙමෙයි අපි කැමති. මේවට විසඳුම් ලබා ගන්න. ඒ වගේම අපි දන්නවා දැන් මේ වෙනකොට බරපතල මර්ධනයක් ක්‍රියාත්මක කරන ඒ අස්. විසඳුම් ප්‍රවේශයක් වෙනකම් මර්ධනයකුත් ක්‍රියාත්මක කරනවා. දැන් අපි දැක්කා ඊයේ දිනේ යාපනයේ අපි දන්නවා උද්ඝෝෂණයක් රතවේලපාලියක් තිබ්බ. රතවේලපාලිය ඉස්සරහින් ගිය ලොරිය සයිර් එරියදුරා ඊයේ පොලිසියට ගෙනලා තියෙනවා. දැන් මේ වෙනකොට රතේ තියෙන්නේ පොලිසිය තියෙන්නේ. ඒ වගේම ඒකේදී අපි ස්පීකර්ස් පාවිච්චි කරේ නැහැ. නමුත් ඒ පාවිච්චි කරපු ශබ්ද වාහිනී උපකරණත් පොලිසියට ගෙනලා තියෙනවා. අද ඇයි මේ මර්ධනය කරන්නේ? ඇයි මේ බිය ගැන්වීම කරන්නේ? ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට දැන් 16 වෙනිදා මාතර උද්ඝෝෂණය 20 වෙනිදා තිබ්බ මාතර උද්ඝෝෂණය සංවිධානය කළයි කියලා 3 දිනක 16 වෙනිදා පොලිසියට ගන්දුලා දෙනවා. එච දිනේදී අපි දන්නවා 25 දිනකට වැඩි පිරිසක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ගඳවලා තියෙනවා. දෙමව්පිය උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් මේ චෝදනා එල්ල කරලා. දැන් ඒකවල දැන් මේවා සියලු උද්ඝෝෂණ එකට අරන් තමයි මහනුවර මේ පොලිසිය විසින් මේ නඩු පවර සිතාසෙ නිකුත් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ ගුරුවරු
அரகல கரணකොට குருவருங்க மர்தனே කරන්න குருவர் குருவாரங்களை படிபட்டா කරන්න નીતિ ಅನುಕೂಲ දෙන வரப்பிரசாத ஐதிவாசகம் பாவிச்சு කරනකොට இவ மர்தனே කරන්න කටයුතු කරනනම් අපේ ප්‍රියා මාර්ග දැඩිව අපි ඉස්සරහට ගන්නවා. ඒ වගේම අපි අද දිනේදී විශේෂයෙන්ම මේ රටේ රාජ්‍ය අර්ධ රාජ්‍ය පෞද්ගලිකාංශයේ සියලු වෘත්තීය සමිතියක සාකච්ඡාව කරන කොහොමද අපි මේ ක්‍රියාකාරීත්වය ඉස්සරහට ගන්නේ? මොකද අපි දන්න කොරෝනා ව්‍යාප්තියත් එක්ක යම්කිසි පාලනයක් සහිතව තමයි අපිට එලිමාන් ක්‍රියාමාර්ග ගන්න වෙන්නේ. ඒක නිසා පාලනයක් ඇතුව එලිමාන් ක්‍රියාමාර්ග ගන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔවුන් එක්ක ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක අපි එට දිනේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතාම පැහැදිලිව කියන්න ඕනේ අපි අපේ අරගලය නතර කරන්නේ අනිවාර්යයෙන්ම අපි ඒක පෙරට අරගෙන යනවා ජයග්‍රහණය කරගන්න තුරු. අපි දැන්ටමත් ගුරුවරු 247,000යි 16,000 විදුහල්පතිනි ශක්තිමත්ව අපි මේ අරගලේ ඉන්නවා. අපි ජයග්‍රහණයෙන් තොරව අපි ආපසු හැරෙන්නේ නැහැ. අපි පාසලට කැඳෙව්වා අපි ගියේ නැහැ. අපි කැඳවීම් සියල්ල අපි මේ ප්‍රතික්ෂේප කරා. ඒක දැඩි මතයක අපි ඉන්නේ. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම ජය ගන්න තුරු අපේ ක්‍රියාමාර්ගය ඉස්සරහට ගන්නවා කියලා කියන්න කැමතියි. Breaking.lk.